ලෝස්කෝප් චැනල් ඇත්ත එකතුන යාලු හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. මේ අපේ DBMS වීඩියෝ සීරිස් එකේ 8 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇට්‍රිබියුට් ටයිප්ස් ගැන. ඇට්‍රිබියුට්ස් ටයිප්ස් වර්ග ගණනාවක් තියෙනවා. අපි එකින් එක ඒ මොනවද කියලා දැනගමු. පළවෙනියට මම කතා කරන්න යන්නේ සිම්පල් ඇට්‍රිබියුට්ස් ගැන. සිම්පල් ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ තවත් කොටස් වලට වෙන් කරන්න බැරි ඇට්‍රිබියුට්ස් වලට. කම්පසයිට් ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ කොටස් වලට වෙන් කරන්න පුළුවන් මොකක් හරි දීලා තියෙන එන්ටිටි එකක් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇට්‍රිබියුට් එකකට ඒ එන්ටිටි එක වෙනුවෙන් ගන්න පුළුවන් වැලියුස් එකයි නම් තියෙන්නේ. ඒක සිංගල් වැලියුඩ් ඇට්‍රිබියුට් එක. මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස්. මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ සිංගල් වැලියුඩ් ඇට්‍රිබියුට් කියන එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මොකක් හරි දීලා තියෙන එන්ටිටි එකකට මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් තියෙනවා නම් ඒ ඇට්‍රිබියුට් එකට ඒ එන්ටිටි එක වෙනුවෙන් වැලියුස් එකකට වඩා ගන්න පුළුවන්. මොකක් හරි ඇට්‍රිබියුට් එකක වැලියුස් අපි ඩේටාබේස් එකේ සේව් කරලා තියාගන්න ඕන නම් ඒක ස්ටෝර්ඩ් ඇට්‍රිබියුට් එකක්. ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට්ස්. ඩිරයිව්ඩ් ඇට්‍රිබියුට්ස් කියලා කියන්නේ ස්ටෝර්ඩ් ඇට්‍රිබියුට්ස් වල වැලියුස් වලින් කැල්කියුලේට් කරලා වැලියුස් එන්ටර් කරගන්න ඇට්‍රිබියුට් වලට. දැන් අපි මෙන්න මේ උදාහරණ දිහා බලලා එක එක ඇට්‍රිබියුට් ටයිප්ස් අඳුනා ගන්න try කරලා බලමු. මෙතන employee කියලා entity එකට attributes කීපයක් දීලා තිනවා. name, skill, basic salary, annual salary, employee number. ඒ වගේම මෙතන name කියන එක කොටස් දෙකකට කැඩලා තිනවා, first name, last name. ඒ නිසා අපිට මෙතනදී හිතා ගන්න පුළුවන් name කියන එක composite attribute එකක්. මොකද ඒක කොටස් දෙකකට කැඩලා දිනවා. මෙතෙන්දී basic salary, employee number වගේ simple attributes විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම employee number basic salary කියන ඒවා single valued attribute විදිහටත් සලකන්න පුළුවන්. මොකද මොකක් හරි දීලා තියෙන entity එකට මේ attribute එකට තියෙන පුළුවන් values තියෙන්නේ එකයි. ඊළඟට අපේ stored attribute එකක් ගත්තොත් මේ basic salary කියන එක stored attribute එකක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම annual salary කියන එක derived attribute එකක් විදිහට සලකන්න පුළුවන්. මොකද annual salary කියන එක calculate වෙන්නේ basic salary කියන එක පාවිච්චි කරලා. ඒ වගේම මෙතෙන්දී මේ skill කියලා කියන එක multi valued attribute එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. මොකද එක employee කෙනෙක්ට skills එකකට වඩා තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම skills මේ attribute එක ඇත්තේ දාන්න පුළුවන් නිසා ඒක multi valued attributes එකක්. අද අපේ මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. උගලන්ට මේ වීඩියෝ එක ගැන මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා අපෙන් ඒව අහගන්න. ඒ වගේම අපේ Hello Scoops YouTube channel එකට subscribe කරලා නැති අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපේ නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔගොල්ල හැමෝන්ටම සුබ දවසක්.